නවසීලන්තයෙන් ලද ලකුණු 402ක දවන්ත අභියෝගයට ප්‍රබල ප්‍රතිචාරයක් ලබා දෙමින් මෙවර ලෝක කුසලාන තරගා වඩියේ 35 වන තරගයේදී ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම අද සමත් වුණා. ඒ තරගාවලිය අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගැනීමේ සිය බලාපොරොත්තුද තව දුරටත් ඉහළ මට්ටමක රඳවා ගනිමින් මෙම ප්‍රතිපලයක් සමගින් දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. නවසීලන්තය අඛණ්ඩව පරාජයට පත් වූ සිවුන තරගයේ මේ වීමද විශේෂත්වය. මෙම පරාජය සමගින් අවසන් පූර්ව වටේට සුදුසුකම් ලැබීමේ නවසීලන්ත බලාපොරොත්තුද මේ වන විට දැඩි අවධානමකට ලක් වී තිබෙනවා. ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්තය ක්‍රීඩා කරන මීළඟ තරගයේද අනිවාර්යයෙන්ම ඕන් ජයගත යුතු තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. බැංගලෝරෙහි පැවති තරගයේ කාසිය වාසි දිනෝ පාකිස්තානයේ ආරාධනෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තයේ විකට් 6ක් දැවි ලකුණු 401ක් රැස් කළේ පාකිස්තානයට දෙවන්ත ඉලක්කයක් හිමි කර දෙමින්. නවසීලන්ත පළමු විකට්ටු වෙනුවෙන් කොන්වේ සමගින් රචින් දවින්දර ලකුණු 68ක් එක් කළා. කොන්වේ පන්දු 39කදී ලකුණු 35යි. අතරේ පාර 6ක් ඔහුගේ ඉනිමට තුලත්. දෙවන විකට්ටු වෙනුවෙන් රචින් දවින්දර සමගින් නායක කේන් විලියම්සන් ලකුණු 180ක සබඳතාවක් පීඩවීමට සමත් වුණා. විලියම්සන් ලකුණු 95කට ඉෆ්ටිකාර් අහමඩ් හමුවේ දැවි යාම සමගින් එම සබඳතාව බිඳ වැටුණා. පන්දු 79කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පාර 10ක් හා හයේ පාර 2ක් ඇතුළත් නවසීලන්ත තෙවන විකට්ටු වෙලෙසින් රචින් දවින්දර ලකුණු 108කට මොහොමඩ් වසින් හමුවේ දැවිය ගියා. පන්දු 94කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පාර 15ක් හා හයේ පාර 1ක් ඇතුළත් සිවුන විකට්ටු වෙනුවෙන් ඩැරල් මිචෙල් සමගින් මාක් ලකුණු 57ක් එක් කළා. නවසීලන්ත ලකුණු සංඛ්‍යාව 345ක් වන විට මාක් ලකුණු 39කට දැවිය ගියා. පන්දු 27කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පාර 7ක් ඇතුළත් 6 වන විකට්ටු වෙනුවෙන් පිලිප්ස් සමගින් සැන්කින ලකුණු 43ක් එක් කළා. පිලිප්ස් පන්දු 25කදී ලකුණු 41යි. හතරේ පාර 4ක් හා හයේ පාර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත් සැන්ටිනා පන්දු 17කදී නොදවි ලකුණු 26යි. හයේ පාර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත් පන්දු යෙවීමේදී මොහමඩ් වසීම් ලකුණු 60කට විකට් 3ක් දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය ඊට ප්‍රබල ප්‍රතිචාරයක් දැක්වූ අතර පාකිස්තාන ඉනිමට අවස්ථා දෙකකදී වර්සවෙන් බාධා එල්ල වුණා. පළමු අවස්ථාවේදී වර්සවෙන් බාධා එල්ල වූ අවස්ථාවේදී පාකිස්තානයේ පන්දු වාර 21යි පන්දු 3ක් අවසානයේදී එක් විකට්ටුවක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 150ක්. පසුව පාකිස්තානයට පන්දු වාර 41කදී තරගයේ ජය ගැනීමට ලකුණු 342ක ඉලක්කයක් හිමි වුණා. එම ඉලක්කය හඹා යාමේදී තරගයට යලිත් වර්සාවෙන් බාධා එල්ල වූ අතර ඒ වන විට පාකිස්තානයේ පන්දු වාර 25යි පන්දු 3ක් අවසානයේදී එක් විකට්ටුවක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 200ක් ලෙස වාර්තා වුණා. එම අවස්ථාවේදී පාකිස්තානයේ ඩක්වට් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 21ක් ඉදිරියෙන් පසු වුණා. අනතුරුව තරගයේ යලි ආරම්භ කිරීමට නොහැකි වූ අතර තරගයේ ජය පාකිස්තානයට හිමි වුණා. ෆකර් සමන් පන්දු 81කදී නොදවි ලකුණු 126ක් රැස් කළා. හතරේ පාර 11ක් හා හයේ පාර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත් බාබර් අසම් පන්දු 63කදී නොදවි ලකුණු 64යි. පැයෙන්පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.